Guide to Science YouTube channel එකත් එක්ක එකතු වෙන ඔබ සියලු දෙනාම අද සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අලුත් වීඩියෝ එකක් මේ වීඩියෝ එකේ මම ඔයාලට අරන් එන්නේ 2017 ප්‍රශ්න පත්‍රයට අදාළ කෙටි ප්‍රශ්න පත්‍රයේ පළමුවෙනි MCQ 10. ඒ කියන්නේ ප්‍රශ්න අංක 1 ඉඳලා 10 දක්වා ප්‍රශ්න ටික තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරගෙන යන්නේ. ඉතින් 2016 ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න මේ වෙද්දි මම සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් ඔයාලට මගේ channel එකට ගියොත් එහෙම ඒ ප්‍රශ්නත් බලන්න පුළුවන්. ඉතින් වායක නරඹු වෙනත් නම් ඒවත් දීලා නරඹන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ තව අවසානයේ දක්වා බලන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම අදහසක් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට button එක click කරලා දැන් මම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගත්තොත් අපි ඊළඟ වීඩියෝ එක දාපු ගමන් පාට notification එකකින් වීඩියෝ එක ළඟටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. එවනම් ඉතින් වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට. හොඳයි ගන්න ප්‍රශ්න අංක 1. මේකේ කියනවා පහත දැක්වෙන කුමන ශාකය විවෘත බීජක ශාකයක් වේද? ඉතින් වාගෙන් අහන්නේ විවෘත බීජක ශාකයක් වන ශාකය මොකක්ද කියලා. ඉතින් හරිම සරල ප්‍රශ්නයක්. ඇත්තට මේක ඉන්නේ 10 වසරට අදාළ 13 වෙනි පාඩමේ. ඉතින් ඒකේ දවා ඉගෙන ගන්නවා. අපිට හම්බ වෙන ශාක අපි වර්ග කරනවා කොටස් දෙකකට. අපුෂ්ප ශාක සහ සපුෂ්ප කියලා. ඉතින් අපුෂ්ප කියලා කියන්නේ පුෂ්ප හටගන්නේ නැති ශාක. මේ පුෂ්ප හටගන්නේ නැති ශාක තවදුරටත් කාණ්ඩ දෙකකට එතනදී වර්ග කරනවා. පළවෙනි වර්ගය තමයි බීජ හටගන්නා ශාක, අනෙක් එක බීජ හට නොගන්නා ශාක. ඉතින් ඔයා දන්නවා. සාමාන්‍ය බීජයක් හටගන්න නම් අනිවාර්යයෙන් මේකේ පුෂ්පයක් තියෙන්න ඕන. ඉතින් මේ පුෂ්ප හට නොගන්නා ශාකවලත් පුෂ්පය හට නොගත්තට ඇතම් ශාකවල බීජ හට ගන්නවා. ඉතින් මේ බීජ බාහිර පරිසරයට විවෘත වෙලයි තියෙන්නේ. ඒ නිසා අපි මේවට කියනවා විවෘත බීජක ශාක කියලා. ඉතින් වාගේ විශේෂ නිර්දේශයට අදාළව නම් ලේසියෙන් මතක තියාගන්න පුළුවන් මඩු සහ පයිනස් කියන ශාක තමයි පාට විවෘත බීජක ශාක විදියට දීලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම ඵලයකින් ආවරණය වෙලා නැහැ. ඒ නිසායි මෙයා බාහිර පරිසරයට විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මෙතන උත්තරේ වෙන්න ඕන පයිනස් කියන පිළිතුර. හොඳයි යමු ප්‍රශ්න අංක 2ට. බලපූර්ණේ ඒකකයේ කුමක්ද? මම මේ විද්‍යාවට කියලා තියෙනවා ප්‍රශ්න පත්‍ර ව්‍යුහය කොහොමද ගොඩනගන්නේ කියලා. ඉතින් ඒකෙදි කියනවා අර මූලික මට්ටමේ ප්‍රශ්න 10ක් වාගේ MCQ ප්‍රශ්න පත්‍රයට අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙනවා කියලා. ඉතින් මේ තියෙන ප්‍රශ්නේ ඇත්තටම මූලික මට්ටමේ ප්‍රශ්නයක්. හරිම සරලයි ඕන කෙනෙකුට පිළිතුරු ලියන්න පුළුවන්. බලපූර්ණ වෙන සමීකරණ වලට මතක නැහ. බලයේ වරක් බලයේ ක්‍රියා කරන රේඛාවට ඇති ලම්බ දුර උපයෝගී ලක්ෂ්‍ය ඉඳලා බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බ දුර වැඩි කරනවා ඒ ක්‍රියාත්මක වෙන බලයෙන්. ඉතින් එතකොට බලය කියන්නේ නිව්ටන්. ඉතින් දුරක් අපි මයින්නවා නම් මීටර වලින් මයින්න ඕන. ඉතින් ඒ දෙකේ ගුණිතය කියලා කියන්නේ නිව්ටන් මීටර්. හරිම සරලයි. පිළිතුර අංක 3. ඊළඟට මිනිසාගේ නයිට්‍රජිනීය බහිස්රාවය සඳහා ප්‍රධාන වශයෙන් දායක වන ඉන්ද්‍රිය කුමක්ද? ඉතින් මේකෙදි බහිස්රාවය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම බලලා හිටියොත් බහිස්රාවය කියලා කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවලියේදී නිපද වෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා බහිස්රාවය කියලා. ඉතින් මේ පරිවෘත්තීය ක්‍රියා කියලා කියන්නේ අපේ ජීවීන් තුළ නැත්නම් මේ ජීවි සෛල තුළ විවිධ රසායනික ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න මේ ක්‍රියාවලවල එකතුවට අපි කියනවා පරිවෘත්තීය කියලා. ඉතින් මේ පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වෙනකොට අපිට අවශ්‍ය ද්‍රව්‍ය වගේම අපේ අනවශ්‍ය ද්‍රව්‍යත් මේ සෛල තුළ නිෂ්පාදනය වෙනවා. ඉතින් මේ නිෂ්පාදනය වෙන අනවශ්‍ය ද්‍රව්‍ය මේ ශරීරයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ බහිස්රාවය කියලා. ඉතින් මේක විවිධ ක්‍රියාවලීන් ඔස්සේ සිද්ධ වෙන්න පුළුවන්. මේ එක් ක්‍රියාවලියක් තමයි නයිට්‍රජිනීය බහිස්රාවය කියලා කියන්නේ. ඉතින් ඔයා දන්නවා මේ වෙද්දී අපේ දහඩිය හරහා මෙන්න මේ අනවශ්‍ය ද්‍රව්‍ය ටික පිට වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ අපි ප්‍රාශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් කියන අපේ අනවශ්‍ය ද්‍රව්‍යයක්. ඉතින් මේ ප්‍රාශ්වාසය හරහා ඒ අනවශ්‍ය ද්‍රව්‍ය පිට වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය අපි දැන් කතා කරගෙන යන නයිට්‍රජිනීය බහිස්රාවය. මේ නයිට්‍රජිනීය බහිස්රාවය කියන්නේ හේතුව තමයි මෙන්න මෙතනදී ඇත්තටම පිට වෙන්නේ නයිට්‍රජන් අඩංගු සංයෝග. ඒ කියන්නේ යූරියා, යූරික් අම්ලය, අන්න ඊට පස්සේ විවිධ ලවණ වර්ග, අන්න ඒ වගේ දේවල් බහුතරයක් පිට වෙන්නේ නයිට්‍රජන් අඩංගු සංයෝග නිසා මේවට කියන නයිට්‍රජිනීය බහිස්රාවී ද්‍රව්‍ය කියලා. ඉතින් මේකෙදි අහන්නේ ප්‍රධාන නයිට්‍රජිනීය බහිස්රාවී ඉන්ද්‍රිය. ඉතින් ප්‍රධාන නයිට්‍රජිනීය බහිස්රාවී ඉන්ද්‍රිය වෙන අපේ වකුගඩු. එහෙම නැත්නම් බෘක්ක කියලා අපි හඳුන්වනවා. ඉතින් පිළිතුර වෙන්න ඕනේ යනුව අංක 2. යමු 4 වෙනි ප්‍රශ්නයට. පහත කුමන ද්‍රව්‍ය ජලය සමග මිශ්‍ර කළ විට සමජාතීය මිශ්‍රණයක් ලැබේද? ඉතින් මේකෙදි ඔයා දැනගන්න ඕන මොකද්ද මේ මිශ්‍රණයක් කියන්නේ කියලා. ඒ වගේම
සමජාතිය සහ විෂමජාතිය කියලා මිශ්‍රණ ආකාර දෙකකට අපි වර්ග කරනවා. ඉතින් සරලවම මිශ්‍රණයක් කියලා කියන්නේ සංශුද්ධ ද්‍රව්‍ය එකකට වඩා වැඩි ගණනක්. ඒක දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්, හතරක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ සංශුද්ධ ද්‍රව්‍ය එකකට වඩා වැඩි ගණනක් එකිනෙක එකතු වෙලා හදලා තියෙනවා නම් යම්කිසි සංයෝගයක් අපි ඒකට කියනවා සරලවම මිශ්‍රණයක් කියලා. ඒ කියන්නේ ඇත්තටම අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම කලවම් වෙලා තියෙන දෙයක්. සංශුද්ධ වශයෙන් නැති කලවමක් තමයි මේ මිශ්‍රණයක් කියලා කියන්නේ. ඉතින් මේ මිශ්‍රණේ මංකෝආකාර දෙකයි, සමජාතීය මිශ්‍රණ සහ විෂමජාතීය මිශ්‍රණ කියලා. ඉතින් මේ සමජාතීය මිශ්‍රණයක් කියලා කියන්නේ මේ මිශ්‍රණය පුරාම ද්‍රව්‍ය අංශවල ව්‍යාප්තිය ඒකාකාරව තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට අපි කතා කළොත් සලකන්නකෝ සීනි ද්‍රාවණිය. මේ සීනි ද්‍රාවණිය ගත්තයින් පස්සේ ජලය තුල අපි සීනි ටිකක් දිය කරන් දිය කළාම මේ සීනි ද්‍රාවණය පුරාම සීනි වල ව්‍යාප්තිය ඒකාකාරව තියෙනවා නම් අපි අන්න ඒකට කියනවා සමජාතීය මිශ්‍රණයක් කියලා. ඉතින් ඇත්තටම ඔයා මේ හදාගන්න සීනි ද්‍රාවණය ඕනෑම තැනකින් සීනි ද්‍රාවණ බිල්ලුවක් අරගෙන බැලුවොත් එහෙම ඒ සෑම තැනකම සංයුතිය එක හා සමාන විය යුතුයි. ඉතින් මේක බලන්නත් පරීක්ෂා කරන්න විවිධ ක්‍රම තියෙනවා. ඔයාට පාඩම අධ්‍යයනය කරොත් ඒ ගැන තවදුරටත් වැඩිපුර බලා ගන්න පුළුවන්. ඉතින් මම සරලවම කිව්වොත් එහෙම මේක අරගෙන අපිට පුළුවන් වීදුරු තහඩුවක් මතට දාලා බිඳුවක් බැගින් මේක රත් කරන්න. ඒ රත් කරයින් පස්සේ ජලය ටික වාෂ්පල වට සීනි ටික අවසානයේ ඉතුරු වෙනවා. ඉතින් මේ වාගේ තනින් තනින් වා මේ මිශ්‍රණය හදාගත්තු මිශ්‍රණය තනින් තනින් ද්‍රව බිඳු 3-4ක් අරගෙන මේ වීදුරු කෑල්ලට දාලා රත් කළොත් වට ජලය ටික වාෂ්පුණාට පස්සේ බලන්න පුළුවන් මේ සෑම තැනකම ඉතිරි වෙන සීනි ප්‍රමාණය එක හා සමාන ප්‍රමාණයක් තමයි ඇත්තටම ඉතිරි වෙන්නේ. ඉතින් මේක සරලවම ඇත්තරම සමජාතීය මිශ්‍රණයක නම් මේ මිශ්‍රණය පුලාම ඇත්තරම පැහැදිලි ස්වභාවයක් වගේම ඒකාකාරී වූ වර්ණයක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් විෂමජාතියෙක්ට ගියොත් එහෙම විෂමජාති කියන්නේ ඕකෙම අනිත් පැත්ත. ඉතින් විෂමජාතිය කියන්නේ මිශ්‍රණය පුරාම සංයුතිය ඒකාකරණෝණේවා. ඉතින් අපි විෂමජාතිය මිශ්‍රණයක යම් කිසි තැනකින් ඒ අදාළ ද්‍රවින්නක් අරගෙන අපි රත් කරලා බැලුවොත් එහෙම ඒ තැන් තැන් වල තියෙනවට එක එක සංයුතිය අගයන්ගින් යුත් ප්‍රමාණයන් තමයි හම්බ වෙන්නේ. ඒ වගේම මෙයාගේ ස්වභාවය ගැන කතා කළොත් එහෙනම් විනිවිද පෙනීමේ ස්වභාවයම අපැහැදිලි ස්වභාවයක් තමයි හම්බ වෙන්නේ. ඒ වගේම වර්ණයක් තනින් තැනට වෙනස් වර්ණයක් තමයි තියෙන හේතුව සංගීතයේ ඒකාකාරී නොවීම. ඉතින් මෙතනදී ඇත්තට විෂම ජාතිය මිශ්‍රණයක් නම් වෙන්නේ පිළිතුරු අංක 4 තිරිඟු පිටි. පාඩ පැහැදිලිව තේරෙනවා තිරිඟු පිටි වතුර දිය කළා කියලා. කැට කැට තැන් තැන් වල ඉතිරි වෙනවා තිරිඟු පිටි හොඳින් ජලය තුල හොඳින් මිශ්‍ර වෙන එකක් නෙමෙයි. ඒ අනුව පිළිතුරු අංක 4. යම් පස්වෙනි ප්‍රශ්නෙට සවයි සුසේනදී ශක්තිය නිදාස් කරන්නේ පහත සඳහන් කුමන ඉන්ද්‍රිකාව මගින්? ඉතින් මේකත් හරි සරලම ප්‍රශ්නයක්. සවයි සුසේනේ කරනකොට අපේ වැදගත් වෙන ඉන්ද්‍රිකාව තමයි මයිටොකොන්ඩ්‍රියම කියලා කියන්නේ. ඉතින් අපි ගන්න ඔක්සිජන්. ඉතින් අපි ආශ්වාසයේදී ගන්න ඔක්සිජන් මේ පැනහැලි වලට ගිහිල්ලා ඒවා රුධිරයට එකතු වෙලා මේ රුධිරය මගින් ඒවා රය යනවා සෛලවලට. සෛලවලට යන ඔක්සිජන් ටික නැවත සෛලවල තියෙන මයිටොකොන්ඩ්‍රිය ඇතුළට අරගෙන මෙන්න මේක ඇතුලේ විශාල විපර්යාසයක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙලා එතනින් ATP නිෂ්පාදනය කරලා එළියට දානවා. ඉතින් ATP කියලා කියන්නේ අපේ ශක්තිය ගබඩා කරන අණුවක්. ඉතින් ATP තුල තමයි ඔය කියන ශක්තිය ගබඩා වෙන්නේ. එහෙනම් මයිටොකොන්ඩ්‍රියා මගින් තමයි මේ සවයි සුසේනේදී ගන්න ඔක්සිජන් ටික පරිභෝජනය කරලා ඒ අදාළ ශක්ති නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ කරවලා දෙන්නේ. එහෙනම් ඉතින් පිළිතුර වෙන්න ඕන පිළිතුර අංක 2 මයිටොකොන්ඩ්‍රියම. ප්‍රශ්න අංක 6. පහත සඳහන් ඔක්සයිඩ් අතුරෙන් කුමන ඔක්සයිඩේ භාෂ්මික වේද? ඉතින් මේකත් ඇත්තරම හරි සරලම ප්‍රශ්නයක්. බලන්න මෙතන දීලා තියෙන මූලද්‍රව්‍ය ටික කොයි ආවර්තයටද අයිති කියලා. මේක බැලුවොත් එහෙම ඇත්තරම තුන්වෙනි ආවර්තයට අයිති වෙන්නේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ප, ක්ලෝරින්, ආගන් ඔන්නෝය කියන ශ්‍රේණිය ඇතුළේ තමයි මෙන්න මේ ටික තියෙන්නේ. ඉතින් අපි ඔයා දන්නවා ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට ආම්ලික ස්වභාවය තමයි වැඩි වෙන්නේ. මම කතා කරන්නේ ඔක්සයිඩ් සම්බන්ධයෙන්. ඉතින් ඔක්සයිඩ් වල වමේ සිට දකුණට යනකොට ආම්ලික ස්වභාවය වැඩි වෙනවා. එහෙනම් භාෂ්මික ඔක්සයිඩේ ඉන්න ඕන පැහැදිලිවම වම් අත පැත්තේ. ඉතින් ඒකේ තුන්වෙනි ආවර්තයේ පටන් ගන්න කාගෙන්ද? සෝඩියම්ගේ. එහෙනම් සෝඩියම් තමයි භාෂ්මිකයෙන් වැඩිම. ඊළඟට භාෂ්මිකයෙන් චුට්ටක් අඩු වෙනවා. ඊගාවට ඉන්න කෙනාගේ මැග්නීසියම්. ඉතින් හරිම සරලයි. එහෙනම් පිළිතුර ඔතනින්ම අපිට ගන්න පුළුවන්. මෙතන සෝඩියම් නැහැ. ඉතින් මැග්නීසියම් ඉන්නේ ඊළඟට භාෂ්මික ඔක්සයිඩේ. එහෙනම් පිළිතුර එන්න ඕන අංක 1 මැග්නීසියම් ඔක්සයිඩ්. ඊළඟට ප්‍රශ්න අංක 7ට යමු. රූපේදී ඇති සත්පටකය. ඉතින් ඔයා දන්නවා අපි පටක පාඩමේදී කතා කරනවා මෙන්න මේ දීලා තියෙන පටක සම්බන්ධයෙන්. කියන්නේ පේශි පටක, ස්නායු පටක, අභිච්ඡේද පටක, සම්බන්ධක පටක මේ සියල්ලක් ගැනම. ඉතින් රූපේ දැක්ක ගමන් ඔයාට පැහැදිලි, මම මේක වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. රූපේ දැක්කහම ඔයාට තේරෙනවා මෙතන දීලා තියෙන්නේ අභිච්ඡේද පටල. ඉතින් මේක හොයාගන්න ක්‍රමයක් තියෙනවා. එකක් තමයි මේ අභිච්ඡේද පටකවල ලක්ෂණ ටික ඔයාට මතකේ තියෙන්න ඕන. පළවෙනි ලක්ෂණය බලනවා පාදස්ත පටලයක් මත තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් යටින් මේ ඇඳලා තියෙන
පටලයට තමයි අපි කියන්නේ පාදස්ත පටලයක් කියලා. ඉතින් මේ පාදස්ත පටලයක් මත සෛල ගොඩනැගිලා තියෙනනම් ඒක පැහැදිලිවම අභිච්ඡේද පටකයක්. ඉතින් එතන තමයි අපි මේක තෝරගන්න තියෙන ප්‍රධානම ලක්ෂණය වෙන්නේ. ඒකෙන් අපිට උත්තරේ තෝරගන්න පුළුවන් අභිච්ඡේද පටකයක් කියලා. හොඳයි යමු ප්‍රශ්න අංක 8ට. මේක කියනවා බයිසිකල් ඩයිනමෝවක් තුල සිදුවන්නේ පහත දැක්වෙන කුමන ශක්ති පරිවර්තනයද? ඉතින් මේකත් හරි සරලම ප්‍රශ්නයක්. ඔයා දන්නවා බයිසිකල් ඩයිනමෝවක් කරකැවෙනකොට තමයි ඒකෙන් අපිට ආලෝකයක් විපද වෙලා එන්නේ. ඒ කියන්නේ අපි එකට බල්බ් එකක් සම්බන්ධ කරලා තියෙනවා. අපි මේ බල්බ් එක දැල්වෙනවා. ඉතින් බල්බ් එක දැල්වෙන්නේ විදුලි ශක්තිය නිසානේ. එහෙනම් මේ ඩයිනමෝවෙන් එළියට එන්නේ විදුලි ශක්තිය. එහෙනම් මේ විදුලි ශක්තිය ගන්න මේ ඩයිනමෝව කරකැවෙනවා. එහෙනම් මේ කරකැවෙන එකේ තියෙන චාලක ශක්තිය. එහෙනම් චාලක ශක්තිය විදුලි ශක්තිය බවට තමයි පරිවර්තනය වෙන්නේ. නමුත් මෙතන වාගේ උත්තරේක චාලක ශක්තිය කියන එක නැහැ. ඉතින් චාලක ශක්තියේ විභව ශක්තියේ දෙකේ එකතුවට අපි නමක් දෙනවා. ඒ කියන්නේ අපි චාලක ශක්තිය සහ විභව ශක්තිය කියන දෙකම එක නමකින් හඳුන්වනවා යාන්ත්‍රික ශක්තිය කියලා. එහෙනම් ඉතින් ඔයාලට මෙතන පැහැදිලි ඩයිනමෝව තුල තියෙන්නේ යාන්ත්‍රික ශක්තිය. මේ යාන්ත්‍රික ශක්තිය නිසා එළියට එනවා විද්‍යුත් ශක්තිය. එහෙනම් පිළිතුරු වෙන්න ඕන අංක 3. හොඳයි යමු ප්‍රශ්නක 9ට. මේක කියනවා ජීවීන් තුල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරනු ලබන්නේ. ඉතින් ඒක නෑ අතනම හරි සරලම ප්‍රශ්නයක්. කෙලිම උත්තරේ කිව්වොත් එහෙම එන්සයිම්. ඉතින් එන්සයිම් වල අර්ථ දැක්වීම තෝකම තමයි ජෛව ජීවීන් තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා නැත්නම් ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන සංයෝග වලට තමයි අපි කියන්නේ එන්සයිම කියලා. ඉතින් ඔයා දන්නවා මේ සියලුම එන්සයිම මොන සංයෝගයකටද අයිති කියලා. හවත් අපේ කාබනික සංයෝග ගැන කතා කරද්දී අපිට හම්බ වෙනවා පළවෙනි පාඩමේ මේ සියලුම එන්සයිම ප්‍රෝටීන. ඒක හොඳට මතක තියාගන්න. සියලුම එන්සයිම ප්‍රෝටීන. හැබැයි සියලුම ප්‍රෝටීන එන්සයිම වෙන්නේ නැහැ. ඒක හොඳින් මතක තියාගන්න. ඔයගෙන් අහනවා නම් මොනවා හෝ එන්සයිමයක් අයිති කාබනික සංයෝගය මොකක්ද කියලා. එයා පැහැදිලිවම ප්‍රෝටීනයක්. සියලුම එන්සයිම ප්‍රෝටීන. හොඳයි යමු 10වෙනි ප්‍රශ්නයට. බල යුග්මයක් ක්‍රියා කරන්නේ පහත සඳහන් කුමන අවස්ථාවේදීද? ඉතින් මෙතනදී බල යුග්මයක් කියලා කියන්නේ එකිනෙකට සමාන බල දෙකක් ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට අපි ඇති කරනවා. ඉතින් ඒවට අපි කියනවා බල යුග්මයක් කියලා. ඉතින් මෙන්න මේ වගේ බල යුග්මයක් යෙදෙන අවස්ථාව දැන් ඔයාලට මතක් කරොත් එහෙම මතක් කරගෙන ටැප් එකක් කරන විදිය. ටැප් එක කරනකොට එක පැත්තකින් අපි තද කරනවා අනිත් පැත්තෙන් ඊට පිටිපස්සට ඇදලා ගන්නවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට ටැප් එක කරකැවෙනවා. අන්න ඒ වගේ අපි බල යුගලක් මේකට යොදන්න ඕන. ඒ වගේම එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට. ඉතින් එවැනි උත්තරයක් තමයි මේකේදී අපි තෝරන්න කියලා කියන්නේ. කෙලින්ම උත්තරෙට ගියොත් එහෙම ස්ක්‍රූප්පු නියනකින් ඇණයක් ගැලවීමේදී ඔයා කල්පනා කරලා බලන්න ඇණයක් ගලවනකොට හරි තද කරනකොට හරි අපි කොහොමද මේ ස්ක්‍රූප්පු නියන අතින් අල්ලගෙන ඒක කරකවන්නේ. ඉතින් ඔයාට පැහැදිලි කළොත් එහෙම අතර මහපොඩැංගිල්ල වගේ ඔයා තද කරගන්නවා නම් එතන මේ මහපොඩැංගිල්ල එක දිශාවකට කරකනකොට අනිත් ඇඟිලි හතරෙන් අපි මේක අනිත් පැත්තට අදිනවා මේක කරකැවෙන්න. අන්න ඒ නිසා මෙතන ඒ දෙන්නේ බල යුග්මයක් පැහැදිලිවම. ඉතින් යනුව පිළිතුරු වෙන්න ඕන පිළිතුරු අංක 2. ඉතින් හොඳයි එවනම් මේ වෙද්දී අපි තවත් ප්‍රශ්න පත්‍රයක පළවෙනි MCQ 10 ඒ කියන්නේ අපේ වීඩියෝ මාලාවේ එක කොටසක් කතා කරලා ඉවරයි. ඉතින් මම හිතනවා මාත් එක්ක මේ ප්‍රශ්න ටික කරගෙන යනවද කියලා ඒත් එක්කම අපිත් එක්ක දිගටම රැඳී ඉඳී කියලා. ඉතින් ඔයාලට මොනවා හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් සෙක්ෂන් එක තියෙන. ඉතින් ඔයාලට කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන් මොකක් හෝ ගැටලුවක් තියෙනවා නම් තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේම ඔයා වීඩියෝ එක අවසානෙට එක්ක බැලුවා නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම තව යාළුවෙකුට බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම පා channel එක දැම්ම subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මාර්ගයෙන් වීඩියෝ කාල ළඟටම ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. සෙලොදනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.